ගෞරවනීය ස්වාමීන් වහන්ස පටිච්චසමුප්පාද ධර්මයට අනුව ජාතිය සකස් වීම යනුම දුක්ඛ ස්කන්ධේ පහළ වීමයි එනම් ජාතිය ඇතිවීම නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායස රාග දෝෂ මොහ කියලා ගත්තම එතන 10 10යි තියෙන්නේ ව්‍යාධිය කියන එක ඇතුළත් වෙලා නැහැ එහෙම වුණොත් දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී ජරා ජාතික දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධි දුක්ඛ මරණපි දුක්ඛ කියලා එතන හතරකුත් තියෙනවා ඊට පස්සේ ආයෙ කියනවා සතර පෙර නිමිති වලත් ජරා ව්‍යාධි මරණ පැවිදිරුවක් ඒ හතර දැක්ක එතනත් ව්‍යාධිය තියෙනවා මේ 11 ගින්නේදී ජාතිය කියලා අරගෙන ඊට පස්සේ ජාතිය නිසාම මේ 11 ඇති වුණත් ඇයි ව්‍යාධි එතන කතා කරන්නේ නැත්තේ කියලා ඒ ප්‍රශ්නයක් යොමු කරලා තිබුණා ඇයි ව්‍යාධි කියන්නේ කයි තියෙන දුක්ඛ කියන කොටට මම පැහැදිලි කරේ සෝවාසේ පරිදිව දුක්ඛ දුක්ඛ කියන්නේ කායික වශයෙන් හට ගන්නා වූ සියලුම ලෙඩ රෝග ආබාධ වේදනා ඔක්කොම එහෙමයි හඳුනේ ඒකත් තුලේ තියෙන බව අයිති වෙන්නේ ওই පරිසමපාදී දුක්ඛ ස්කන්ධය පැහැදිලි කරද්දී ව්‍යාධි කියන එක ඇතුළත් වෙලා තියෙන්නේ ශෝක පරිදේව දුක්ඛ කියන අවස්ථාවට දුක්ඛ කියන්නේ කායික දුක්ඛ මං කිව්වේ ඉඳගෙන ඉන්න එකේ ඉඳලම ඒ කායික දුක්ඛ තියෙන ඉරියව් දුක්ඛ ඉරියාපත දුක්ඛ එතන ඉඳලම ඒ කය හැට ගන්නා සියලු අද වේදනා ලෙඩ රෝග වෙන්න පුළුවන් ආබාධ වෙන්න පුළුවන් පිපාසය බඩගින්න ඊළඟට සීතල උණුසුම මේ ඔක්කොම ආබාධ. එතකොට එතනින් එතනින් එහාට හටගන්න රෝග ව්‍යාධි ඔක්කොම මේ කායික දුක්ඛ. මේ සියල්ල කායික දුක්ඛ. ව්‍යාධි කියන එක ඇතුළත් වන්නේ දුක්ඛ කියන කොටසට එතන. එතන ওই දුක්ඛ කියලා කියන්නේ ආර්විනේ දුක්ඛ ආරි සත්‍ය කියද්දී පනවන දුක්ඛ නෙමෙයි. ඒකයි අර නිත්‍යාර්ථයි නෙයියාර්ථයි කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ එක එක තැන්වලදී සමහර පද වෙනස් වෙනවා එහි අර්ථය. දැන් නිත්‍යාර්ථ කියලා කියන්නේ නිවනට අර්ථ දෙකක් නැහැ එකයි තියෙන එක නිත්‍යාර්ථයක්. සමහර තැන්වල දැන් දුක්ඛ කියන පදේ වෙනස් කරනවා වෙනස් වෙනවා ඒ තැනට අනුකූලව. ඒකට කියනවා නෙයියාර්ථ. ඒ නිසා දැන් එකක් අල්ලගත්තා දැන් උදාහරණයක් මම මීට ඉස්සෙල්ලා කිව්වා දැන් වත කියන වචනිය වත කියන එකට අර්ථ කිහිපයක් තියෙනවා. මුනි වත, ෘතය. ඊළඟට සඳ වත, මුහුණ. ඊළඟට ඇඳි වත, වස්ත්‍රය. පුරාවත, පුරා වස්තුව. ඊළඟට කතා වටක් කියන වත කියලා කතා වෘතය එහෙම එහෙම තියෙනවා ඉතින් දැන් මේ විදිහට ගත්තහම වත කියන්නේ එතකොට එක අර්ථයක් නෙවෙයිනේ ඒ යෙදෙන තැනමයි තේරුම් ගන්න ඕන දැන් ඇඳි වත කිව්වහම අර කවුරු හරි දන්නේ මුහුණ කියලා නම් ඇඳි මුහුණ කියලා ගන්නද ඈ සඳ වත කිව්වහම කවුරු හරි දන්නේ වස්ත්‍රය කියලා නම් හඳේ වස්ත්‍රය කියලා ගන්නද ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕන ඒ ඒ අර්ථ ඒ පදවලට ඒ අවස්ථාවේදී අනුකූලව යෙදෙන ආකාරය. ඉතින් එතකොට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස. ඒකයි මේවයි නිද්දේශ බලන්න ඕන. නිද්දේශ විග්‍රහ කරලා දීලා තියෙනවා මේ ඉස්සෙල්. එතකොට දුක්ඛ කියලා කියන්නේ උතන අර ව්‍යාධියත් ඇතුළත් කරලයි. කායික වශයෙන් හටගන්නා සියලු අද වේදනා දුක්ඛ කියන කොටසට ඇතුළත් වෙනවා.